සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ඔබ සැමට තෙරුවන් සරණයි. මාලිපේ අරංගල කහන්තොටපාරේ ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ 2017 වසරේ වසන ධර්ම දේශනා මාලාව පිණුවෙන් ජුලි මස 15 වන සෙනසුරාදා දින පටිගත කරන ලද සුමදුර ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ අතුරුගිරිය සීවලී අසපුවේ නිර්මාතෘවර විචිත්‍ර ධර්මකතික පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදේන සම්පාදේත අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කතිකාචාර්ය දුරන්දර රාජකීය පණ්ඩිත අපේ ගරු කටයුතු අවසරයි ඇත්කඳුරේ සුමනසාර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අවසර ධර්මදේශනාවේ දායකත්වයෝ සුලන සදැහැති පින්වතුන් ඇතුළු වැඩිහිටි මව්පියවරුනි වීරපුතුනි වීරකතුනි බෝසත් දූදරුවනි වස් කාලය ඇරඹුමත් සමගම ශෛලාරාම විහාරස්ථානයේ වාර්ෂිකව සෙනසුරාදා දින සවස 5:30ට ආරම්භ වන සදහම් ගඟුලි පළවෙනිම ධර්ම දේශනාව පැවරුණේ මට. හේතුව මේ සෙනසුරාදා දිනවල කොළඹ ඉන්න ළඟපාත ඉන්න එකම ඉතුරු වෙච්ච දවස යෙදෙලා තිබුණේ අද දවසේ. 7 වෙනකොට පන්නිපිටියට යා යුතුයි. ඒ නිසා මම අපේ ඇත්කඳුරේ හාමුදුරුවන්ට මතක් කළා. අර ගිය අවුරුද්දට උඩින් අවුරුද්දේ වගේ නැතුව මට හරියටම පහමාරට මයික් එක දෙනවා නම් විතරක් බනට එන්නම්. හාමුදුරුවෝ ඕකේ කිව්වා. මාත් එහෙනම් ඕකේ කිව්වා. දැන් මට මුලින්ම කියන්නකෝ ඔයත් වාඩි වෙලා බලාගෙන ඉන්නේ මොනවටද? බණ අහන්න. කෙටියෙන්ම කියනවා නම් බණ අහන්න. අද පළවෙනිම බණ නිසා මට ලොකු වගකීමක් තියෙනවා. මෙතන ඉඳලා මේ මාස 3ේම ධර්මදේශනා මාලාවට ඔබ ලෑස්තිකරන්න. ඒ සඳහා ඔයත් දන්නවා සාමාන්‍යයෙන් පදලංගල හාමුදුරුවෝ ලංකාවේ නෙමෙයි ලෝකේ කොහේ ගිහිල්ලා බණ කිව්වත් බණ කියන්න ඉස්සෙල්ලා මගේ නීති මාලාවක් නම් තියෙනවා. නීති දාලා බණ කියන්න. වෙලාව කිව්වොත් වෙලාව වෙලාවමයි. ඕනම වැඩක පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ නිසා ගණන් වශයෙන් මගේ තියෙනවා නීති 6. මේ තුන් මාසෙටම මේ නීති 6 ඔබ වළංගු කරගන්න අනිත් හාමුදුරුවෝ මේව මතක් කරන එකක් නෑ සමහර වෙලාවට. ඒ නිසා මෙතන ඉඳලා පැයක ධර්ම දේශනාව අවසන් වනතුරු සියලු දෙනාම තරාතිරමකින් තොරව මේ නීතිවලට යටත් විය යුතුමයි. 1.
මේ අම්මල තාත්තල ආච්චිලා සියල එක්කරගෙනපු නොදරුවෝ. නොතේරෙන බබාල පරිස්සම් කරගන්න, කෑකෝ ගහන්න, දඟලන්න, හොරතල් වෙන්න, දුවන්න, පනින්න, එළියට යන්න, ඇතුළට එන්න, අනේම හිටගන්න, වාඩි වෙන්න, අඬන්න, බඩ ගන්න, හූ කියන්න මොකක්වත් බෑ. පේනෝනේ කට මැදිලා තියෙන හැටි. ඔය රට වටේම ඇවිදලා දැන් මං ඇහුවනේ මොනවටද ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ කියලා. බණ අහන්නනේ. ඒ නිසා දේශකයාම නම් මට වගකීමක් තියනවා. බණ කියන්නේ ඉස්සෙල්ලා බණ පොළ බණ අහන්න පුළුවන් වාතාවරණේ හදලා දෙන්න එක මට අයිති වැඩක්. ඒ නිසා ආයි දෙවෙනි වතාවේ කියන්න තියාගන්න එපා. එහෙම උනොත් තරහ වෙන්නත් එපා. කෙලින්ම ඇඟිල්ලම දික් කළා තමයි කියන්න. ඒ නිසා හොඳම දේ බබා අනිත් අයට වදයක් නම් අම්මට බණ ඇහෙන්නේ නැත්තම් බබා නිසා හොඳම දේ බබා ගන්න වඩා ගන්න වඩාගෙන අන්න අර සංඝාවාසී පැත්තෙන් අර පොඩි පඩියක් උඩින් වාඩි වෙලා දරුසුරතල් බල බලා පුළුවන් වුණොත් බණ අහන්න බලන්න. බඩ පොලකට නෙමෙයි සාමාන්‍යයෙන් සභාවක් මැදකට පිරිසක් වැඩිපුර ගෙවසන තැනකට ඒ වගේ දඟලන කෑකෝ ගහන බබාල අරයන්ඩ එපා. හොඳට මතක තියාගන්න. ඒව අනිත් අයට හදන්නත් බෑ. දැන් ළඟ ඉන්න අය හදන්න ගියොත් ඔය ඇත්තන් ඉතින් ආයි අලුත් කාලී යක්ෂණියක් පටන් ගනිය. ඒ නිසා මට අයිති වැඩක්. දෙක, ඔබ අරගෙන ආපු ජංගම දුරකතන ඒවා වහගන්න. බණ ඉවර වෙන තුරු සියලු දෙනාගේම ජංගම දුරකතන වහගන්න. හිත හිත ඉන්න දෙයක් නැහැ කියනකොට ඕම ඒ වහගන්න. මගේ එකත් මං වහගත්තා. දැන් බණ කියන්න බෑනේ. ඊළඟට මේ වාඩි වෙලා ඉන්න සියලුම දෙනා බණ ඉවර වෙනකන් වාඩි වෙලා ඉන්න. මෙතන ඉඳලා ආයි නැකිට නැකිට යන්න බෑ. බණ ඉවර වෙනතුරු ලෝකෙ පෙරළුණත් ඉන්න ඕනේ. මාත් ඉන්න ඕනේ. හිටගෙන ඉන්නේ නැත්තොත් එළියේ පහළියේ හරි පහසු ලෙහෙසි තැනක වාඩි වෙන්න හරිම ලස්සනයි. පහ, බණ ඉවර වෙනතුරු අවදි මනසින් හැමෝම ඉන්නේ කියන්නේ නිදාගන්නත් එපා. හය, අන්තිම එක, බණ ඉවර වෙලා මගේ අවසරයක් ලැබෙනතුරු ඔබ ගෙදර ඉඳලා අරගෙන ආපු මල්ල තියෙන්නේ මල්ල අඩුම තරමේ මල්ලවත් අල්ලන්න එපා. හරි නීතිනේ නෑ. දැන් ඉස්සර වගේ නෙමෙයි, දැන් තියෙන මලුත් හරි සද්දයි අප්පා. කළු පාට, සුදු පාට, රුපියල් 10 මල්ල. එහෙනම් ඔබ තේරුම් ගන්න අඩුම තරමේ බණ පටන් ගත්ත වෙලාවේ ඉඳලා බණ ඉවර වෙනකන් මල්ලකින් ඇහෙන සද්දෙටවත් ඔබේ කන් යන්න දෙන්න එපා. අවධානය වෙනස් කරගන්න එපා. මෙතන ඉඳලා ඔබේ දෑත හොඳට නිදහස් කරගෙන සැහැල්ලු කරගන්න. අත් දෙකේ ලේන්සුවත් ඔඩොක්කුවෙන් තියාගන්න. ඊළඟට ඔබේ ගත සැහැල්ලු කරගන්න, හොඳට නිදහස් කරගන්න. අමාරුවෙන් ඉන්න එපා. ඔබට ඉන්න පුළුවන් කකුල දිගෑරලා නම් සුදුසු පැත්තකට කකුල් දෙක දිගෑරලා දාගන්න. ඔබට ඉන්න ඕන හේතු වෙලා නම් ඔබ එහෙම ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඔබට බිමේ ඉන්න අමාරු නම් පොඩි පුටුවක් තියාගෙන පාඩි වෙලා බණ අහන්න. පහසු ඉරියව්වකින් බණ අහන්න. ඇඟ රිදි රිදි බණ ඇහුවොත් බණ ඇහෙන්නේ නැහැ, රිදිල්ලගෙනයි හිතෙන්නේ. මම මේ කියන තාලෙටම ඔයත් බණ ටික අහලා බලන්න. වෙන බණකට වඩා අද මේ බණ ටික ඔබට ඇහෙන්නේ නැද්ද, ඇහුනේ නැද්ද කියලා මට පස්සේ කියන්න. දැන් ඔබේ හිත හොඳට නිදහස් කරගන්න, සැහැල්ලු කරගන්න. මෙතන ඉඳලා මුළු ලෝකෙම අමතක කරලා සතුටු සිතින් බණ ඩිංගක් අහන්න, සාධුනාදයක් පවත්වන්න. පින්නතුනි, ලෞකික කියන වචනය මීට පෙර ඔබ අහලා තියෙනවද නැද්ද? ලෞකික කියන වචනය අහලා තියෙනවද නැද්ද? හොඳට කට ඇරලා එකපාරින්ම කියන. ඕන තරම් අහලා තියෙනෝනේ. ඔබ ඕන තරම් අහලා තියෙනවා ලෞකික කියන වචනය. මේ වචනය ලියනකොට සහ කියනකොට තනි වචනයක් හැටියට කිව්වත් සහ ලිව්වත් මෙතන වචන දෙකක් තියෙනවා, තේරුම් දෙකක් එක්ක. ලෞකික. ලෞකික කියන මේ වචනය හැදුනේ ලෝක කියන වචනයට එක කියන ප්‍රත්‍ය එකතු වුණාම ලෝක එක ලෞකික. ලෝක එක ලෞකික. දැන් ලෝක කියන වචනයේ තේරුම මම ඔබෙන් ඇහුවොත් ඔබ උත්තර දෙවි. ලෝක යනු ලෝකයයි, නොවේ නම් විශ්වයයි. හැබැයි බණ පොත තෝරලා තියෙන්නේ ලෝක කියන වචනය විශ්වය කියන ලෝකය කියන අර්ථයෙන් නොවේ. ලෝක යනු ශරීරයයි. ලෝක යනු ශරීරය. තම තමන්ට අයිති ලෝකය තමයි තමන්ගේ ශරීරය. ඔය බඹයක් විතර ශරීරය ලෝක.
එතකොට මට කියන්න ලෝක කියලා කියන්නේ ශරීරයට නම් ශරීරය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. වෙනස් වෙනකොට දුකයිද සැපයිද? වෙනස් වෙනකොට දුකයි. ඔබ වැඩියෙන්ම කැමති වෙනස් වෙන්නද නොවෙනස්ව ඉන්නද? අවංක උත්තරයක් දෙන්න. ඒක තමයි අවංක උත්තරේනේ. නොවෙනස්ව ඉන්න. නොවෙනස්ව ඉන්න කැමති. මෙතන ඉන්න තාත්තලම්මල හිතන්න අද දවස වෙනකොට ඔබට ඉන්නේ මොන්ටිසෝරි යන දරුවෙක්, පෙර පාසල් යන දරුවෙක්. මෙතන ඉන්න ආච්චිලා සීයලා හිතන්න අද දවස වෙනකොට ඔබට ඉන්නේ පෙර පාසල් යන මොනුපුරෙක් නැත්තම් මිනිපිරියක් කියලා හිතන්නකෝ. අද දවස වෙනකොට ඔබට ඉන්න දරුවා නොවේ නම් මොනුපුරා මිනිපිරිය පෙර පාසල් යන දරුවෙක් නම් ඔබ කැමති ඒ දරුව හැමදාම මොන්ටිසෝරියේම ඉන්නවටද? එහෙනම් මොනවටද කැමති? පෙර පාසල් යන දරුවා පෙර පාසලට යන්න උදේ පාන්දර අඬන්න ගත්තොත් බෑ කිව්වොත් අම්මා දරුව ලෑස්ති කරලා අරයි යන්නේ මොනව කියලාද? පෙර පාසලට එක් කරගෙන යන්නේ මොනව කියලාද යන්නේ? පුතේ මොන්ටිසෝරි යන්න ඕන නැත්තම් ඔයාට ලොකු ඉස්කෝලෙට යන්න වෙන්නේ නෑ. චූටි බබා බත්කන් නැති වුණාම අම්මා බත්කවා ගන්නෙ මොනවා කියලාද? ඉක්මනට ලොකු වෙන්න. ඉක්මනට ලොකු වෙන්න. පෙරපාසල් කාලේ නිමා වෙලා ඉස්කෝලේ එක වසරට ඇතුල් කරපු දරුවා හාහා පුරා කියලා ඉස්කෝලේට අරගෙන යන දවස ඒ ගෙදරට හරියට චූටි මංගල්‍යයක් වගේ. තාත්තා නිවාඩු දාලා අම්මයි තාත්තයි ලස්සනට ඇඳලා කිරිබත් උයලා දරුවට කවලා දරුවා අත් වඩාගෙන ගිහිල්ලා ඉස්කෝලේ ගේට්ටු ගාව බස්සලා අම්මයි තාත්තයි අත් දෙකෙන් අල්ලගෙන හරි බලාපොරොත්තු ගොඩක් අරගෙන යන්නේ ඉස්කෝලේට. එක වසරට ඇතුල් කරන දරුවා ඒ අම්මා තාත්තා බලාගෙන ඉන්නේ කවද්ද? දෙක වසරට යන්නේ. දෙකට යන දරුවා බලාගෙන ඉන්නේ තුන වසරට යන්නේ කවද්ද? ඉස්කෝලේ තුන වසරට විතර ගියාම අම්මා තාත්තලාට ආච්චිලා සීයලාට ඊළඟට තියෙන බලාපොරොත්තුව මොකද්ද? ඈ ශිෂ්‍යත්ව විභාගේ දරුවට කියන පුතේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ, දැන් පාඩම් කරහන්, ගෙදර වැඩ කරහන්, දැන් ශිෂ්‍යත්වෙත් ළඟයිනේ, එහෙමනේ කියන්නේ. ශිෂ්‍යත්ව විභාගේ ඉවර වුණාම ඊළඟ බලාපොරොත්තුව සාමාන්‍ය පෙළ නොවේ නම් ඕ ලෙවල්, ඒක ඉවරුණාම උසස් පෙළ නැත්තං ඒ ලෙවල්. බලන්නකො ඔබේ තියෙන බලාපොරොත්තු කන්දරාව. මේ අම්මලා මේ තාත්තලා ආච්චිලා සීයලා ඔක්කෝම් බලාගෙන ඉන්නේ අර පෙර පාසල් යන දරුවා දවසින් දවස ලොකු වෙවි ලොකු වෙවි ලොකු වෙවි හොඳ ලස්සනට උසට මහතට හැදෙනවා වැඩෙනවා බලාගෙන ඉන්න හරි ආසයිනේ. මං ඉස්සෙල්ල ප්‍රශ්නයක් ඇහුවා, මට ඒක මතකත් නෑ දැන් මොකද්ද කියලා. ඈ මතකද මොකද්ද මං අහ ප්‍රශ්නේ? ඔබ කැමති වෙනස් වෙන්නද නොවෙනස්ස ඉන්නද කියලා. මොකද්ද දීපු උත්තරේ? නොවෙනස්ස ඉන්න. හරිසෝ. ඒ කියන්නේ මොන්ටිසෝරි යන දරුවා එකට යන්න ඕන, එකෙන් දෙකට යන්න ඕන, දෙකෙන් පහට, 12ට, 14ට ඔහොම යන ලොකු වෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි බබා ලොකු වුණාට කමක් නැහැ හාඳුරන්නේ, මේ මේ මං බබා දැන් ලොකු වුණා වැඩිද මන්දා, මගේ දැන් කෙසුත් පැහිලා දතුත් දැන් එහෙමෙන් හෙල්ලෙනවනේ. මගේව නෙමෙයි කියන්නේ, නැත්තං ඒවැ. දැන් බලන්නකෝ, ඒ කියන්නේ මේ විනාශ වීම නැත්තං අනිත්‍යතාවයත් මම හදාගෙන තියෙන්නේ මට ඕන තාලෙට. ඒ කියන්නේ බබා ලොකු වුණාට කමක් නැහැ. ඔව් මේ අලි බබා මීට වඩා ලොකු වෙන්න එපා, මේ හොඳටෝම ඇති ලොකු වුණා. මම එක පාරට නිකන් ගල් ගැහුණා වගේ නතර වෙන්න ඕනේ. හැබැයි බබ්බු ලොකු වෙන්න ඕනේ. මතක තියාගන්න, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ වෙනස් වීම නැත්තං අනිත්‍යතාවයට මුහුණ දිය යුතුමයි. කාටවත් වෙනස් වෙන්න බෑ ඊතරදී. අපි ආසයි වෙනස් නොවී ඉන්නනේ. හැබැයි කැමති වුණාට ආස වුණාට කාටවත් වෙනස් නොවී ඉන්න බෑ. වෙනස් වෙන්නම වෙනවා. ලෝක කියන වචනේ තේරුම ශරීරය කියන එකයි. ලෝක යනු ශරීරයයි.
ශරීරයේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. වෙනස් වෙනකොට දුකයිද සැපයිද? දුකයි. දැන් මං කියන ඔබහගිනින්ද, ලෝක කියලා කියන්නේ ශරීරයට නම්. ශරීරය වෙනස් වෙනවා නම්, වෙනස් වෙනකොට දුකයි නම්, ලෝක කියන වචනයේ සරලම තේරුම මතක තියාගන්න, දුක. මං තව පාරක් කියන, හොඳට අහගෙන ආයි කියන්නේ. ලෝක කියලා කියන්නේ ශරීරයට නම්, ශරීරය වෙනස් වෙනවා නම්, වෙනස් වෙනකොට දුකයි නම්, ලෝක කියන වචනේ සරලම තේරුම හොඳට කටහරලා කියන, දුක. දුක දුක යද නිච්චං තං දුක්ඛං. යමක් අනිත්‍යද යමක් වෙනස් වෙනවද එතන තියෙන්නේ දුකමයි. එක කියන ප්‍රත්‍යයෙන් කියන්නේ අයිති කියන තේරුමයි, අයත් කියන තේරුම. දැන් එතකොට මේ වචන දෙක අපි තෝරලා එකතු කරලා ගන්නකො මොකද්ද? ලෝක කියන වචනේ සරලම තේරුම දුක නම්, එක කියන ප්‍රත්‍යයෙන් කියන්නේ අයිති නොවේනම් අයත් කියන තේරුම නම්, මේ වචන දෙක එකතු කරන්න, දුක අයිති නැත්තම් දුකට අයත්. ඔන්න දැන් ඔබේ හැඩය ඔබට තේරුම් ගන්න අමාරු නෑ. මම කියලා වෙන් කරගත්තොත් මේ මගේ විදිය හැඩය මට තේරුම් ගන්න අමාරු නෑ. මේ මම කියන කෙනා ලෞකික නම්, ලෝකික නම්, මේ ගොඩට නම් මම අයත් වෙලා ඉන්නේ. හොඳට මතක තියාගන්න, මට උපතින්ම උරුම වෙච්ච දහම තමයි ලෝක එක. ලෝක යනු දුකයි, එක යනු අයිති. ඒ කියන්නේ මට අයිතිම වෙලා තියෙන්නේ මොකද්ද? දුකමයි. දුකමයි. ජීවිතේ වැඩිපුර කාලයක් ජීවත් වෙච්ච මේ වැඩිහිටි යොගත්තොත්, ඔබ මේ දක්වා ඉඳපු කාලෙට වැඩිපුරම විඳලා තියෙන්නේ සැපද දුකද? දුක. හැබැයි ඔබ ඔය හැම දුකක්ම විඳින්නේ මොකක් හිතාගෙනද? සැප හිතාගෙන, සැප අපේක්ෂාවෙන්. මට මේ මෑතක මේ තේරිච්ච, කියන්නේ මට හිතුණු දෙයක් තියෙනවා. මේක ඇත්තද නැත්තද මන් දන්නේ නැහැ, ඔය ඇත්තුම මට කියන්නකෝ. දැන් අපි හිතාගෙන ඉන්නවා ළමා කාලේ ගත වෙනකොට, මේ ළමා කාලේ තමයි හරිම අමාරුම දුකම කාලේ. අම්මා ගහනවා, තාත්තා බනිනවා. අපි ඔක්කොටම එහෙම නෙමෙයි. තරුණ වෙනකොට හිතාගෙන ඉන්නවා, මේ පුංචි කාලේ හිතනවා තරුණ කාලේ තමයි හොඳයි. හැබැයි තරුණ වෙනකොට ඊළඟට විවිධ දේවල් තමන්ගේ ඌමනාවල් ඕනෑපාකම් තරුණ හිතට එනවා. එතකොට තරුණයාට තරුණියට හිතෙනවා වැඩක් නෑ, මේ වෙලාවේ මේ වැඩේ කරගන්න බැරි වුණොත් ඉඳලා වැඩක් නෑ කියලා කොල්ල කෙල්ල මැරෙන්නේ. ඊට පස්සේ විවාහ නොවී නොබැඳ ඉන්නවනම් හිතනවා මේ තනිකඩ ඉන්නකොට මෙහෙම තමයි, ඉතින් දුකම තමයි. හැබැයි ඉතින් බඳිනකන් ඉතින් මේ දුක විඳින්න ඕන කියලා හිත හිතා ඉන්නෝනේ. බැඳ කියන්නකො මොකෝ තත්තේ, බැඳ කොහෙද පටන් ගත්තේනේ? මෙහෙම නොබැඳින්න එපා, එහෙමයි කියලා නොබැඳින්න එපා. මං කියන්නේ මේ ගඟට වැටෙන්න ඕනේ. අර කතාවුත් තියෙනුනේ ගඟට වැටෙන්නේ පෙරලබොන්න නෙමෙයි කියලා. ගඟට වැටෙන්නේ පෙරලබොන්න නෙමෙයි. ඒ කියන්නේ කවුරු හරි ගඟට වැටුනොත් එහෙම පෙරපෙර ඉන්න වෙලාවක් නැහැ නේ. ගඟට වැටුණායින් පස්සේ පෙරපෙර ඉන්න වෙලාවක් නැහැ. ගඟට වැටිලා දැන් උඩට එනවා, යටට යනවා. මෙයා මර බයි ජීවිතේ බේරගන්න ඉතින් පුදුම ධෛර්යයක් ගන්නවා. වල්ලිකනවා, අඩියටම ගිහිල්ලා කකුල් දෙක ගහලා බිමට උඩට එනවා. ආයි හුස්ම ටිකක් අරන් ආයයට යනවා. දැන් මේ මරණ ජීවිතයේ මරණයේ අතර සටනක්. දැන් ওই වෙලාවට පෙරපෙර ඉන්න පුළුවන්. ওই වෙලාවට කුණු වතුරත් බොන්න වෙනවා, පෙවෙනවා. ජරා වතුරත් පෙවෙනවා. පිරිසිදුද අපිරිසිදුද කියලා බල බල ඉන්න හම්බෙන්නේ නෑ. කොහොම හරි කුණු වතුරයි ජරා වතුරයි මඩ වතුරයි පිරිසිදු වතුරයි කොහොම බිබි පෙවි 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 කොහොම හරි ධෛර්යය අරගෙන එහා ගොඩට පීනලා 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 ගොඩ වුණොත් අන්න ඒ මනුස්සයාගේ ජීවිතය සාර්ථකයි. මේ බඳින එකත් හරියට ගඟට වැටෙනවා වගේ වැඩ.
ඒකන මේක පිරිසිදු වතුරම නැහැ. මඩු වතුරත් බොන්න ඕනේ. ජරා වතුරත් පෙවෙන ඔය අතර ඉතින් පෙරලත් බොන්න පුළුවන්. මට මේ මතක් වෙච්ච තව කතාවක් තියෙනවා මේකට අදාළ නැහැ. නමුත් මේ දැන් කිට්ටුවෙන් යනවා. අර එක හාඳුරු නමක් හිටියලු ලොකු හාඳුරු පන්සලේ. කොයි විලාවිත් කොල්ලකින් අහන්නේ කොල්ල දැන් මේ කොල්ලෝ මේ පැන් එකක් ගෙන අවසර උණු පැන්ද සිසිල් පැන්ද උණු පැන් එක ගෙනල්ල මෙහෙම තිබ්බහම ලොකු හාඳුරු අහන්නෙම මේ ළමය පෙරලද පෙරලද ළමයා උත්තර දෙනවා අපේ මේ අවසර පෙරලා කියලා කියනවා. ඇල්ලතුර එකක් ගෙනාවත් අහන පෙරලද දැන් මේක ලොකු හාඳුරන්ට පුරුදුම වෙලා කැඳ එකක් ගෙනාවත් අහන පෙරලද කැඳ පෙරනවා. එළවලු සුප් එකක් ගෙනාවත් අවසර මේ සුප් එකක් ගෙනාව පෙරලද කියලා කොල්ලට හරි වදේ ලොකු හාමුදුරන්ගේ. ඇයි මොනවා ගෙනාවත් අහන්නේම පෙරලද පෙරලද. ඉතින් උදේ දවසක් කොල්ලුවයි හාඳුරුයි පිණ්ඩපාති වඩින ලොකු හාඳුරු. ඉතින් මේ පිණ්ඩපාති වඩිනකොට ගමේ හැමතැනම යන්න පායයි ගියක් අතාරින්න බෑනේ. ඒ ගොදුරු ගමේ හැමතැනම වඩිනු. ඉතින් උන්වහන්සේට දැන් මේ ඊළඟ ගමට වඩින්න මේ ඒ දණ්ඩෙන් ගඟින් ඉතර වෙලා ඒ දණ්ඩෙන් තමයි යන්න තියෙන එහා ගමට. ඉතින් ඔහොම වඩිනකොට හාමුදුරු ඉස්සරහින් වඩිනවා කොල්ල පස්සෙන් එනවා ආවතීකම් කරන්න. ලොකු හාමුදුරු පාත්‍රෙත් තරම් හිමින් තීරුවේ ඒ දණ්ඩේ වඩිනකොට ගඟ මැද හරියදීම ලොකු ලිස්සල වැටුණා ගඟට. දැන් හාමුදුරු ගඟ මැද කොල්ලා ඉවුර මෙහා ලොකු හරු වැටිච්ච නිසා කොළුව හරිය තිබ්බේ නෑ ඒ දණ්ඩට. ඔළුව දැන් මෙහෙම ඔළුව දාලා බලන්න ඇඟ මෙහා තියාගෙන ඔළුවෙන් බලනවා. ඔළුව ඉස්සරහට දාලා ලොකු අවසරට මොකද වෙන්නේ? අවසර උඩ එනවා යට යනවා. අවසර උඩ එනවා යට යනවා. එපේ වතුර පිවිලා පාත්‍රය තල්ලම් පාත්‍රය තල්ලත් නෑ පාත්‍රය අල්ලන් උඩ එනවා යට එනවා. කොල්ලට හරි සන්තෝසයි. කොල්ලට හරි සන්තෝසයි. කොල්ලර මේ ඇඟ මෙහෙ තියාගෙන ඔළුව ගඟට මේ ඔබලා ඔබාගෙන කොල්ල ලොකු අවසරකින් අර යට ගිහිල්ලා උඩ එන ඩිංගට උස්ම ගන්න ඩිංගට කොල්ල අවසරකින් අප්පුඩියක් ගහලා ඒ අවසර අදත් පෙරලද කියලා මං කියන්නේ. ගඟට වැටුණා මහත්තයෝ පෙර පෙර ඉන්න හම්බෙන්නේ නෑ. අවුච්ච එකක් බොන ලොකු හාඳුරු හැබැයි එච්චර වෙලත් පාත්‍රය අතෑරී නෑ. ඒ නිසා ගඟට වැටුණාම ඉතින් මං කියන්නේ මේ දැන් මේ අපි වැටිලා ඉන්නේ ගඟට. දැන් මේව තමයි ජීවිතයේ අභියෝග. ඒ අභියෝගයට මුහුණ දෙන්න බැරි මිනිස්සු තමයි එක්කෝ යන්නේ අංගොඩ නැත්තම් යන්නේ බොරැල්ලේ. අංගොඩ මොකක් තියෙන්නේ? ඕ තේරෙන වචනේ කියනවා නම් පිස්සන් කොටුව නෙමෙයි. දැන් ඒවට වෙන අලුත් වචන දාලා තියෙන්නේ. දැන් මොකද්ද මානසික වෛද්‍ය ආයතනේ? එහෙම අලුත් වචන දැන් සුසාන භූමිත් නෑ නෙමෙයි. දැන් සුසාන භූමිත් නෑ. දැන් තියෙන තලාහේනේ සිත් නිවන නෑ නිස්සරණ සිද්බිම. සුසාන භූමි කනත්තවල් කැරකෝපු දැන් නෑ. දැන් තියෙන කෙලිම නිස්සරණ සිද්බිම. වරහන් ඇතුළේ දාන්නකොට මලා කියලා වෙලා තියෙන එකම වෙදී. අර වචනේ වෙනස හොඳ නෑ. හොඳයි ඉතින් මැරිච්ච අයට පේනවනේ මැරිලා නෑ මේ නිස්සරණ සිද්බිම කියලා. මං කියන ඒ අලුත් වචන ඕනේ කෙලිම්ම දාන්න ඕන. මාත් මලා උඹත් මැරි. එතකොට කරත්තට එනේ උන්ට පේනවනේ. අර යන මිනිහා පාඩමක් උගන්නගෙන යනවා. මාත් හොඳමයි හිටියේ. දැන් මෙහෙම තමයි යන්න වෙන්නේ. ඉතින් නිස්සරණ සිද්බීම කියලා කිව්වහම මෙලෝ මිනිහෙකුට තේරෙන්නේ නැහැ. හැබැයි අන්තිමේ වෙලා තියෙන්නේ මලා තමයි. ඒ නිසා අපිට හිතෙනවා බඳින්න කලින් බැඳහම තමයි දුක ඉවර. බැඳලා මුල්ම දවස්වල ඉතින් පොඩි ගතියක් තියෙනවා. හැබැයි ඉතින් ටිකක් කල් යනකොට ළමයි මල්ලි ලැබෙනකොට දෙන්නේ තුන් දෙනෙක් වෙනකොටනේ ජීවිතය. ඉතින් ඔබට ඔන්න ඔබ හිතනවා මට තේරිච්ච දේ මං කියන්න මං කිව්ව මට හිතුණු දෙයක් තියෙනවා කියලා. ඒ තමයි ගෘහස්ත ජීවිතය ඇතුලේ ගිහි ගෙදර ඇතුලේ ඔබ කවදද මව් පදවිය ලැබුවේ පිය පදවිය ලැබුවේ? ඔබ ගිහියෙක් හැටියට අම්ම කෙනෙක් උනේ කවදද තාත්ත කෙනෙක් උනේ කවදද? අන්න එදා ඉඳලා ඒ අම්මට ඒ තාත්තට ජීවිතේ සතුට කියලා දෙයක් නම් ඇත්තේම නෑ. මේ මට හිතිච්ච දේ ඇත්තද නැත්තද? මෙහෙම කිව්වට එකපාරට පිළිගන්න කැමති නෑ.
එතකොට හිතනු ඉතින් හාමුදුරුවනි බුදු හාමුදුරුවත් වදාරල තියෙනෝනි පුත්තාවත්තු මනුස්සාන. අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට වටිනාම වස්තුව දරූ ඇත් ඇත්ත ඒව බොරු නෙමි. ඒව හරියට හරි බුදුමුවින් දේශනා කරපු දහම ඒ ඇත්ත. හැබැයි ඔබ ඔය වස්තුව ඔබට ඔබේ ජීවිතයේ තිබෙන වටිනාම වස්තුව රකින්න ඔබ ජීවිතයේ කොයි තරන්නම් මොනවද විඳින්නේ? දුක. ඔබ වටිනාම වස්තුව රකින්න විඳින්නෙම දුක. තව මේක තේරෙන්න මෙහෙම කියන්නද, ඔබ අද දවසේ ඔබේ දරුවන් නිසා ඕනම දුකක් විඳිනවා හෙට දවසේ සතුටු වෙන්න කියලා, ඔබ ඔබේ දරුවෝ නිසා මේ මාසේ ඕනම දුකක් විඳිනව ලබන මාසේ සතුටු වෙන්න කියලා හිතාගෙන, ඔබ මේ අවුරුද්දේ ඔබේ දරුවෝ ගැන හිත හිතා ඕනම දුකක් කරල ගන්නවා, නිന്ദා විඳිනවා, බැනුම් අහනවා, සමාලට ගුටිත් කනවා, ලබන අවුරුද්දේවත් සතුටු වෙන්න හිතාගෙන. දැන් තේරුණද මං හරිද වැරදිද? හරි. තව තේරෙන්න කියන්න දෝන්න, පරිම තෝරලා දෙන්න. බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙකුට දැන් මාස 8 ඉවර වෙලා බබා හම්බෙන්න කිට්ටුයි. කවුරු හරි ඇහුවොත් මේ අම්ම දෑතින් කුස අල්ලගෙන බදාගෙන ඉන්න වෙලාවට ඔයාට අමාරුද කුෂානි අමාරුද? ඔව් අමාරුයි. ඉතින් හරි දැන් ඉතින් බබා හම්බෙන්න ළඟයිනේ, තව සති දෙකයි. එහෙම කියලා අමාරුයි කැක්කුමයි කියලා ඊළඟට කියනවා ඉතින් මේ ඔහුට අමාරුයි තමයි, ඒ වුණාට ඉතින් තව සති දෙකයිනේ, දෙකෙන් හරි දැන් දෙක ඉවරයි. ඕම් බබා හම්බුණා. බබා හම්බෙනකොට ඒ අම්මා විඳින්නේ ලෝකෙම තියෙන ලොකුම දුක. ලෝකෙ තියෙන ලොකුම දුකත් විඳලා දරුවා මේ ලෝකෙන් තිබ්බා. තියලා අම්මා ඩිංගක් ඇඟේ පතේ අමාරුව ඉවර කරගෙන දැන් ඉතින් සතුටු වෙන්න කියලා හදනකොටම ඕම් බබා හම්බෙල සතියක් විතර ගියහම පොඩි එක අඬනවා. අඬන්නෙම දවල්ට නෙමෙයි රෑටමයි, එල්ලි වෙනකන් අඬනවා. ගොඩක් දරුවෝ එහෙමයි. සතියකට අඬන්න ගත්තයින් පස්සේ කි ගගහ අඬනවා. අම්මා කිරිකුට බලන් ඉන්න බෑ පොඩි එක අඬන හැටි. ලොකු හුස්මක් අරගෙන ගොඩාක් වෙලා අඬනවා. ඒ වෙයි මේ අම්මලාට කියන්න දෙයක් නැහැ බබාලා අඬන හැටි අඬනවා. ඊට පස්සේ ඉතින් එයා මහත්තයාට කියනවා අද මොකක් ඔයනි මාඩුවක් හරි දාලා ඉන්නකො මේ බබා අඬනවා. මට බයයි යන්නේ අසනීපයද දන්නේ නැහැ. ඉතින් දොස්තර මහත්තයාට එක් කරගෙන ගිහිල්ලා පෙන්නලා දොස්තර මහත්තයත් බලලා කියනවා නෑ නෑ බය වෙන්න එපා, මම පොඩි සිරප් එකක් ලියලා දෙන්නම් කියලා. සිරප් එහෙවුත් දෙනවා. ඒ දෙන්නේ අර අම්මගේ හිත හැදෙන්න, බබාගේ ඇඳිල්ල නතර වෙන නෙමෙයි. මොකක්කන් නැතුව නිකන් යන්න කිව්වොත් එහෙම කියන්නේ ડોක්ටර් හරි ගියේ නෑ කියලා. ඒ නිසා සහ ඉතින් ડોක්ටර් චැනල් කරලා යනකොට මොකක් හරි දෙන්නත් එපාය. ඒ නිසා පොඩි සිරප් එකක් දෙනවා. සිරප් එක බිව්වට ඉතින් ඒක අගුණයක් ආ මොකක් නැහැ. ඉතින් ඒකත් දෙනවා. ඊග මම්ම කියනවා ඔයා දැන් අද නිමාඩුවකුත් දාපු එකේ දැන් අපි මෙහෙමම යන්ද සීවලි අසපෝට ගිහිල්ලා පොඩක් පදලංගල හාඳුරුත් අම්බෙල දරුවට මොකක් හරි මේ පිරිනූලක් දාගමුද? ඕන් එනවා සීවලි අසපෝට. ඇවිල්ලා පදලංගල හාඳුරන්ට කියනවා හාමුදුරුවනේ බබාට මේ ඉස්සෙල්ලම ආරං ආවේ දැන් කොච්චර කල්ද? මම අදට හරියටම ආන්නේ සති දවස් 9යි. දවස් 9ක් විතර වෙන්නේ ආන්නේ. ආ ඉන්න ඉන්න පිරිනූලක් දාලා පිරි තෙල් ඩිංගක් ගන්න එන ඒව කරනකොට අම්මා කියනවා හාමුදුරුවනේ බබා හරියට අඬනෝනේ, එල්ලි වෙනකන් අඬනෝ. ડોක්ටර් කෙනා ඕපෙන් ඕ හාන් මේ ડોක්ටර්ට පෙන්නල එන ගමම්මයි අපි ආවේ හාමුදුරුවෝ තම්බෙල යන්න. මමත් මොකද කරන්නේ, නූලකුත් බැඳලා පිරිත් තෙලුත් ගාලා මාත් ඒ අම්මට කියනවා මෙහෙමයි අම්මා කලබල වෙන්න බය වෙන්න එපා, කොහොමත් මාස 3ක් විතර යනකන් නම් එක දිගටම රැට අඬයි ලෑස්ති වෙලා ඉන්න. මාස 3ක් විතර යනකන් බබා අඬනවා. ඒක මොන සිරප් පෙව්වත් නතර වෙන්නේ නැහැ. ඌ ඒක තමයි හිමයි හාමුදුරුවනේ. ඉතින් මම අපි ඉතින් හරි කරදරයි මහත්තයාට වැඩට යන්නත් ඕන උදේට. මෙයාත් අඬනවා. අපිට නිදා ගන්නත් බෑ. අනික දැක්කහම දුකයි හාමුදුරුවනේ. දරුවා අඬන හැටි දැක්කහම කියලා අම්මත් අඬනවා. බබා රෑට අඬනවා, අම්මා බබ් දවල්ට අඬනවා. දුකයි. දෙන්නම අඬනවා. මාරුවෙන් මාරුවට දවල්ට රෑට. මම එතකොට යන්න හදනකොට කියනවා මේ බය වෙන්න එපා, මාස 3ක් විතර යනකොට ඉතින් ඔය ඇඬිල්ල නතර වෙනවා. එතකම් පොඩ්ඩක් ඉතින් ඉවසගෙන ඉන්න වෙනවා අම්මා. හොඳයි හාමුදුරුවනේ අපි යන්නම් කියලා යනවා. ගෙදර ගියාට පස්සේ ඉතින් බබා බලන්න අහල පහල කට්ටියනවනේ තෑගි බෝගාරා.
ඉතින් කුෂානිට කියන කුෂානි මේ දවසල නිදි නෑනේ රෑට ඌවනේ බබා අඬනවා අඬනවා ඉවරයක් නෑ ඉක්කි ගහගා අඬනවා මට බයයි ඇත්තටම ගොඩක් තියෙනේ මට බය මේ අඬනවානේ හරි කරදරයි ඔය ඉතින් කරදරයි තමයි ඒ උනාට ඉතින් මේ මෙහෙමයි ඉතින් මාස 3ක් විතර යනකොට මේ ඇඬිල්ල නතර වෙනවා කියලා පදලංගල හඳුරු චිව්වනේ නෑ ඒ කියන්නේ දැන් මේ මාස 3 ඉවර වෙනකන් හිත හදාගෙන ඉන්නවා අම්මයි තාත්තයි දෙන්නම නිදි බරාගෙන ඉන්න කොරට මාස 3 ඉවරද දැන් මාස 3 ඉවරයි කියන්නකෝ මාස 3 දැන් ඉවරයි දැන් හරි දැන් රෑට අඬන්නේ රෑට දොයි පොඩි එක දැන් අම්මගේ අතින් බහින්නේ වඩාගෙන මේ ඉන්න ඕන අම්මට දොට්ට පිලට යා ගන්න විදියක් නැහැ පොඩි එක හොද්දක් උය හදා ගන්න විදියක් නැහැ පොඩි එක අඬනෝ වෙන කාගිවත් අතකට යන්නේත් නැහැ සමහර වෙලාවට අතේමයි කවුරු හරි ඇවිත් එහෙම කරදරයි නේද අනේද මෙයා බහින්නේ වෙන කාගේ දෙබින්ද බබාලා සමහල්ලට යනවනේ අපේ බබා යන්නේ නැහැ මං නිදාගෙන ඉද්දි බිමින් තිබ්බටක් ගාලා හැරිනව අඬනවා අඬනු ඉවරයක් නැහැ ඉතින් වඩාගෙන කරදරයි නේ කරදරයි කියන්නේ මෙහෙමයි ඉතින් මෙහෙම හැමදාම ඉති වඩන් ඉන්න උන්නේ ඊට පස්සේ ඕම් බිමින් තියනවා දැන් වඩා ගන්නවට කැමති නැහැ යාස බිම ඉන්න ඒ මාසෙක වාගෙන යනකොට යාස බිමයි බිම තිබ්බයින් පස්සේ මෙන්න බඩ ගානෝ ගරඬි වගේ සුරුස් ගාලා යනවා මෙතන ඉන්න පොඩි එක අතෙන්ට යන්න තප්පර පහයි යන්නේ අපි මේ පැත්ත බලනකොට ගරඬි ඇදිලා ඇහැ ගහගෙනම ඉන්න ඔය ඩිංග ඇති ඔය තෝන තරම් මේ ගෑන් මහත් වෙලා ඔය ප්‍රවෘත්ති කියනකොට පෙන්නකොට ඔව් දැකලා ඇතිනේ මේ යන්තම් එහාට මෙහාට වෙලා බබා වතුර වලට වැටිලා ලිඳට වැටිලා නැත්තම් මොනවද බේසමට ඕ බේසම ඇති වතුර බේසමේදී බේසමට වැටිලා බබ්බා මැරෙනවා දිය ඇල්ල ගෙදර හදලා තිබෙන අර විසිතුරු දිය ඇල්ලට වැටිලා මැරිලා හරි පරිස්සමෙන් අපි ඔක්කොගෙම අම්මල හොම තමයි අපිව මේ මෙතෙන්ට අරන් ආවේ පරිස්සම් කර කර ඇහැ ගහගෙන ඉඳලා කවුරු හරි ඇහුවොත් එහෙම මේ දැන් ඉතින් හරි කරදරයි නේ බබා යන පැත්තට ඔයත් යන්න එපා ඌ ඉතින් මොනෝ කර හැබැයි ඉතින් මෙහෙමයි ඌ හැමදාම හොම නැහැ ඉතින් කකුල් දෙකෙන් ඇවිදින්නක ගන්නකම් විතරයි දැන් ඉතින් හරි දැන් කකුල් දෙකින් ඇවිදින ඕ ලෙවල් කළා ඒ ලෙවල් කළා අවුරුදු 19යි විභාගෙ ලියලා ගෙදර නැහැ එක මොහොතක් කොල්ලා කොහෙද යන්නේ මට ඕන තැන් වල මයි යන්නේ මගෙන් අහන්න එපා යන තැන් රෑබෝ වෙලා උඹ එන්නේ නැද්ද ගෙදර මට ඕන නම් මං එන්නේ ඔයාලා තියෙන දෙයක් කාලා බිල දිහා ගන්න එකද මේ දොරවල් අහන්නේ නැද්ද ඕන නම් බහගන්න එකයි තියෙන්නේ අම්මා ඒත් 11 මාර 12 විතර උරු දොරවල් අරගෙන කෑම බෙදාගෙන කොළුව එනකන් බලාගෙන ඉන්නවා කොළුව නැහැ කොළුව නැහැ දැන් මොකෝ තත්තේ ඔළුව හැරුණු අතේ යනවා අඬ ගහන අය පස්සේ යනවා ඇහුවාම කියන්නේ මම මේ අරංගල හන්දි ඉන්නේ හැබැයි ඉන්නේ අරංගල හන්දිනේ මේ ටවුන් හෝල් හන්දි අඬ ගහ යනවා හැමතැනම දැන් මොකද ඔය ඇත්තන් හිතන්නේ දැන් මෙහෙම හිතෙන්නේ නැද්ද දැන් ඔළුව හැරුණු අතේ කොළුව යනකොට දැන් හිතෙන්නේ එකම දේ ඇත්තවදේම මූ බඩගගාම හිටියානම් හැමදාම හොඳයි පොටි වැටක් ගන්න කි විතරේ තියෙන දොරට කොච්චර හරි ගේ ඇතුළෙම ඉන්නවනේ මේ ඇද්ද නැත්තේ තවරල දුන්න නැද්ද කියලා ඇහුවේ ඔබේ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා මගේ අම්මත් කළේ ඒකමයි ඔබේ අම්ම කළෙත් ඒකමයි මෙතන ඉන්න මේ අම්මලෝයි චූටි දූල පුතාලා තියාගෙන තුරුල් කරගෙන කිට්ටු කර කර කරන්නේත් ඒකමයි ඔබ ඔබේ දරුව නිසා ඕන දුකක් විඳිනවා හැබැයි කවදා හරි සතුටු වෙන්න කියලා හිතාගෙන ඒක මට හිතන විදියට නම් වෙන්නේ නැහැ සමහර වෙලාවට එක පවුලේ එක දරුවෙක්ගෙන් සතුටු වෙන්න හදනවා යානේ හරි හොඳයි කිසි කරදරයක් නැහැ එයා හොඳ තැනක ඉන්නවා මට මාව බලන්නේ තියා ඒ උනාට හඳුර අනිත් එක මහ කාල කන්නේක් උනානේ ඉතින් මට ඉතින් ඒත් මගේ කුසින් වදපු දරුවෙක් නේ හාන්නේ ඉතින් මට දැන් අර හොඳට මට තලගෙන පුතාට වඩා මට දැන් කැක්කුම ඒ ළමයා. ඉතින් ඒ මූ මතක් වෙනකොට හාන්නේ මට මැරෙන්නවත් විදියක් නැහැ නේ. මම කොහොමද මැරෙන්නේ මේ රක්තිය අදුකාරයා. ඔන්න බලන්නකෝ. ඔබ අම්මා කෙනෙක් උනේ කවද්ද තාත්තා කෙනෙක් උනේ කවද්ද? එදා ඉඳලා ජීවිතේ කවදාවත් ඔබට සතුට කියලා දෙයක් නැහැ. හොයනවා. හොයනවා කඩේට ගියාම කවුරු හරි එක්ක යනකොට ආ ඔයත් කඩේද යන්නේ ඌවනේ එළවලු ටිකක් ගන්න යන් එනං යන් අපි දෙන්නම යන් කියලා එළවලු ගන්න යනකොට ඉතින් කොහොමද මේ අනේ මන් දන්නේ නැහැ ඉතින් කරදරම තමයි ඊ මොකෝ ළමයින්ගෙන් තමයි ඊ උනාට බං ඔය කට්ටිය කියනවලු ඉතින් ළමයි හම්බුනාම හරි සතුටුයිලු ඔය කට්ටිය කියනවලු
ලූලූ ගානෝ මිසක් තාම හම්බෙල මම ඔබට යෝජනාවක් කරන්න. මට ඒ කාරණාව හිතිලා අවසානයේ හිතුරු තව දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ අම්ම කෙනෙක් උනේ තාත්තා කෙනෙක් උනේ අවුරුදු 25 කියන්නකෝ සාමාන්‍යයෙන්. ඔබ මව් පදවිය ලැබුවේ 25 නම් පිය පදවිය ලැබුවේ 25 නම් ඔබට ඔබේ දරුවෝ නිසා අවුරුදු 25ක් 30ක් අනිවාර්යෙන්ම ওই දුක විඳින්නම වෙනවා. ළමයිගේ ළමා කාලයේ තරුණ කාලයේ ගවාගෙන ඒ දරුවෝ ආවා විවාහ කරවල බන්දල කරලා පිළිවෙලක් කරනකන් ඔය අම්මට ඔය තාත්තට නිවනක් සැනසීමක් ඇත්තෙම නෑ. ඔළුව බරයි ඔළුව බරයි. මගේ යෝජනාව තමයි ඔබ අවුරුදු 25 මව්පියෝ වෙලා තව අවුරුදු 25ක් හෝ 30ක් විතර යනකන් ඔබේ දරුවෝ ටික බැඳලා කරලා පිළිවෙලක් වෙනකන් එකතන් වෙනකන් ඔබට ඔය දුක නම් විඳින්නම වෙනවා. දැන් එතකොට ඔය ඇත්තන් ඉන්නේ ළමයි ගානේ, ළමයිගේ වයසත් කියලා ගණන් හදලා බලන්න තව කොච්චර කාලෙ ඔය දුක විඳින්න තියෙනවද කියලා. මෙච්චර කාලයක් ඉන්නම් තව දුක් විඳින්න වෙනවා. හැබැයි ඒ දුකෙන් ගැලවිල්ලක් නැත. ඔබ සාරතක අම්මා කෙනෙක් වෙන්න, සාරතක තාත්තා කෙනෙක් වෙන්න, ගෘහස්තයෙකු හැටියට ඒ අවුරුදු 25-30 ඇතුළතදී දුකම විඳින්නම ඕන. එතනින් රිංගල හැංගිලා යන්න බෑ කාටවත්. මගේ යෝජනාව මොකද්ද? ඔබ 25 දරුවෙක් අම්මා තාත්තා කෙනෙක් වෙලා ඔබට අවුරුදු 50-55 විතර වෙනකොටවත් ඔබ හැම දෙයකින්ම නිදහස් වෙන්න, ඔබ හැම දෙයකින්ම හිතලාම නිදහස් වෙන්න. දැන් ඔය ඇතු විතයි තින් හාමුදුරුවනේ ඔය කිව්වට කොහොමද නිදහස් වෙන්නේ? නෑ, දැන් ඔබේ වගකීම ඉටු කරලා ඉවරයි. ඔබ අම්ම දැන් බණ පොති බුදුරජාණන් වහන්සේ සාරතක අම්මා කෙනෙක් වෙන්න, සාරතක තාත්තා කෙනෙක් වෙන්න කාරණා වදාරලා තියෙනවා. ඔබ ගිහියේ කැටියට සාරතක අම්මා කෙනෙකුට උමනා කරන ගුණාංග සුදුසුකම්, සාර්ථක තාත්තා කෙනෙක් වෙන්න නම් ඔබ මෙන්න මේ විදිහට දරුවා හදන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ එහෙම යම් යම් තැන්වල දේශනා කරලා තියෙනවා. හැබැයි ඔබ බණ පොතේ කොතනක හරි දැකලා තියෙනවද, ඔබට හම්බෙලා තියෙනවද සාර්ථක ආච්චි කෙනෙක් වෙන්න කියලා, සාර්ථක සීයල වෙන්න කියලා? නැත නැත. මගේ යෝජනාව ඔබ සාර්ථක අම්මෙක් වෙන්න, සාර්ථක තාත්තෙක් වෙන්න. මොකද එතනින් ඔබට ගැලවිලා යන්න බෑනේ. මම මේ කියන කාරණාව මේ ප්‍රායෝගික වෙන්න ඕන නිසා මම මේ කියන්නේ. දැන් බණ පොතේ මෙහෙම දරුව හදනවා කියන එක සසරට බැඳෙනවා තමයි. නමුත් මේක එකපාරට මං කිව්වොත් එහෙම ළමයි හදන්න එපා, වඩාගෙන ඉන්න එපා, තුරුළු කරන් ඉන්න එපා. පිස්සු දම්මට ඔන්න දරුව අතාරින්න, ඔතනම අතාරින්න කිව්වොත් එහෙම මොකද වෙන්නේ? සුමන සාර හඳුනට පස්සේ මං ගියහම බණී හඳුනන්නේ දැන් පදලංගලට පිස්සු වගේද? මේ වඩාගෙන ඉන්නේ උන් අතාරින්න කිව්වේ නේද? අත්තරීම කියන තැන තමයි අර නිස්සරණ කිව්වේ. අර නිස්සරණ සිද්බීම යත්තරපු තැන නෙමෙයි. නිස්සරණය තමයි සතුට තියෙන එකම තැන. අල්ලගන්න අල්ලගන්න දුකයි. හැබැයි එහෙම කිව්වට අද දවසේ මේ විලාවිව අල්ලගත්තු එකපාරට අතාරින්න කලබලෙට බෑ. මම ඔබට කරන්න පුළුවන් යෝජනාවක් කරන්නේ. ඒ කියන්නේ 25 අම්මා තාත්තා වෙනවා, 50-55 විතර වෙනකොට ඔබ ඔබේ අම්මා තාත්තගේ කාලය අවසන් කරන්ඩ කරලා ඔබ ආච්චිලා සීයලා වෙනකොට ඒ ආච්චි පදවිය සීය පදවිය කිරුලක් රජ කිරුලක් වගේ ගන්න යන්න එපා. ඒක නිකන් වචනයකට විතරක් මුණුපුරාමිනි පිරි ආච්චි කියවම ඔව් පුතේ කියන්නේ විතරක් තියාගන්න. තව තේරෙන්න කියනවා නම් ඔබ ආච්චිලා සීයල වුණාට පස්සේ ඔබ අතින් අල්ලගන්නවා මිසක් හිතින් අල්ලගන්න යන්න එපා. අතින් අල්ලගන්න වෙනෝනේ ආච්චිලා සීයල වුණාම අතින් අල්ලගන්න වෙන පොඩි ද බබා මොන්ඩිසෝරියට එක් කරයි යන්න ඕනේ, එක්කන් එන්න ඕන. සමහර ළමයි කියනවා තාත්තේ දැන් වෑන් එක එන වෙලාව උදේ 6ට කාලා ඉස්කෝලේ යන හන්දියට ගිහිල්ලා බබා දාලා එනවද වෑන්නේ? හා හා පුතේ දාලා එන්න. බෑ කියන්න එපා. බෑ කිව්වොත් අවුල්. දෙකමාර තුන විතර වෙනකොට අම්මේ අම්මා නිකන් නම් ඉන්න පොඩ්ඩක් හන්දියට ගිහිල්ලා දැන් වෑන් එක එන වෙලාව බබා එක්කරන් එනවද? හා පුතේ මං ගිහිල්ලා ඉමේ කුඩිත් දියංකු වහිත් දන්නේ බං කියලා කුඩිත් තරන් ගිහිල්ලා හන්දියට වෙලා ඉඳලා බබා ආවයින් පස්සේ බබානෝ උදේට පටෝනෝ හවසට බානවා. අතින් විතරයි ඈ, හිතින් වඩා ගන්න. හිතින් පටවන්නත් එපා, හිතින් බාන්න යන්නත් එපා. මදේ ඔය අතිනුයි හිතුනුයි දෙකෙන්ම 25-30 බෑ පැටෙව්වේ. වඩාගෙන හිටි දැන් දෙන්නේ ඊළඟ පරම්පරාවට දෙන්න.
නීලමයි ලෝකෙට දීපු අම්මතාත්තලට දෙන්නේ වගකීම. දැන් පුතේ උඹලා අතිනුයි හිතිනුයි දෙකෙන්ම. අපි හිතින් නෑ අතින් විතරයි. නැත්නම් අතින් මං කියන්නේ අතින් යුතුයකම් කලේ නැත්තම් ඒ තැන්වල ඉන්න බෑනේ මේ. නේ? ඒ තැන්වල ඉන්න බෑ. දැන් බැරි වෙලාවත් උදේට පැටවුවේ නැත්තම් එහෙම. අවසර බෑවේ නැත්තම් එහෙම. ගෙදර ඉන්න අම්මා තාත්ත මහරෑ එකට දෙකට කොහේ හරි හන්දියක බාලයි ගිහිල්ලා. ඉන්න තැනට ඉතින් බාන්න පටවන්න වෙනවා. හැබැයි ඔබ අතින් විතරයි හොඳට මතක තියාගන්න. එහෙම නොවුනොත් මොකෝ වෙන්නේ? ඔබ 50 55 අම්මා කියන තැන අවසාන කළා. එතනින් තව අඩියක් ඉස්සරහට තියෙනවා. ආච්චිලා 100 වෙන්න ගියොත් ඔබ අවුරුදු 75ක් ජීවත් වෙනවා කියන්නකෝ. ඔබ අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියන්නකෝ. ඔබ ජීවත් වෙන්නේ අවුරුදු 75ද 80ද 90ද 100ද මැරෙන තුරාවටම 25දී අම්මා වෙච්ච දවස් ඉඳලා තාත්තා වෙච්ච දවස් ඉඳලා මැරෙනකන් ඔබට සැනසීමක් ඇත්තෙම නැහැ. මම කියන කාරණාව පැහැදිලිද? ඔබ ආච්චි සීයක් කියන තැනින් වෙනකොට නැදකම විතරක් තියාගන්න. මේව ගිහිල්ලා කියවන්නත් එපා ගිවල් වල. නේ සමහරු ගිහිල්ලා නිකන් මහා පණ්ඩිතකමට ළම ගෙදර ඉන්නවට පොඩි පොඩි දන්නේ නැද්ද රිද්දවන්නේ? එහෙම ඇනුම් පද එහෙම කියනෝනේ සමහර අම්මල. මේව කියවන්න එපා. හිතේ තියාගෙන ඔබ ක්‍රියාත්මක වෙන්නේ. අතින් උදව් කරන්න ගෙදර අයට. හිතේ තියාගෙන ඉන්න සමහරු මේව ගෙදර ගිහිල්ලා සමහර ලාවට ළමය දැන් කිව්වොත් අම්මේ බණ අහලා ආවද? ඔව් ඔව් ආපද මේ මාවනේ. එහෙනම් අම්මේ චුට්ටක් බබා වඩා ගන්නද? මම වතුරු දෙකක් දාගෙන එන්නද? ඔන්න පරල වෙනවා අම්මා. උඹලට මාවනේ තුම් බෑනේ. දැන් මේ නාකි මට මේ එක එකගේ වඩා ගන්න වෙලාවක් නැහැ. මේ අතපය දිල්ල බිරිල මේ හන්දිපත්‍රි දෙනවා. මේ පොඩි වඩා ගන්න මේ දැන් පණත් නැහැ. මේව හිරිත් වැටිලා ඔන්න කර්මයක් ගෙවනවාද මන් දන්නේ නැහැ කියලා ඔන්න බනිනු. ඒව කියන්නේ යන්න එපා. ඒව කියන්නේ එහෙම කියලා සමහල්ලාට ඒ අස්ස කියනවා. දැන් මේ මට මේ දැන් පදලන් ගල හඳුරුත් කිව්වා එක එකගේ වඩා ගන්න එපා කියලා. මාවත් අල්ලනවා අප්පා. මාවල්ලන්න එපා. ඒ වෙලාව වඩා පොඩ්ඩක් වඩාගෙන ඉන්නම් මේ මං දෙකක් දාගෙන ඉන්නම් කෝ. මම පුතේ දෙකක් නෙමෙයි උඹ හතරක්ම දාන් වරෙන්කෝ. කෝවම් මේ තාත්තා ජියා මං හිතන්නේ දෙකක් දාගෙන එන්න. එච්චරයි hina vela santoshin bara ganna. හැබැයි හිතින් බැඳීමක් නැත බැඳෙන්න එපා. හිතින් බැඳෙන්න එපා. හිතින් බැඳුණු ගමන් ඔබට ජීවිතයක් නැහැ. ඒ නිසා ඔබ අම්මෙක් හිට දැන් මට ආයි මට කියන්නකෝ මාත් එක්ක තරහද නැහනේ. මේ කියනවට මං කියන්නේ ඔබ අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට අද දවස වෙනකොටත් මොන තරම් ඔළුවේ බරකින්ද ඉන්නේ? කොච්චර බරකින්ද ඉන්නේ? ඔබේ දරුවා හදාගන්න පුළුවන් විද නොමගට වැටෙයිද? කුඩුකාරයෝ වෙයිද? ගංජකාරයෝ වෙයිද? පෙතිකාරයෝ වෙයිද? මේ සූදුකාරයෝ වෙයිද? මුකින් මොකක් වේද කියලා අපිට හිතාගන්න බෑ. මහ පුදුම බයකින් අම්මල තාත්තල ජීවත් වෙන්නේ හැම තප්පරේම. ඒ නිසා ඔබට ජීවිතේ මව් පිය පදවිය ඇතුලේ ඇත්තටම සතුටක් නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ ඔබ ආච්චි කෙනෙක් වුණාම 100 කෙනෙක් වුණාම ඕව අතින් මේ හිතින් කොහොම හිතින් අත්තරලා ළමයින්ට වගකීම් පවරලා පුළුවන් තරම් යන්නේ මෙහි ගමන් බිම. දැන් කවුරු හරි කතා කළොත් මේ කමලක්ක යන්ද අපි මහමෙවුනාවේ භාවනාවට තවත් 10ට කවද්ද යන්නේ? ලබන මාසේ 10යි. අයියන් මාත් එනවා එකෙන්ම. කොහොම හරි ගෙදරින් කැපෙන්න හිතලම කැපෙන්න. ඒතර කියන්න පුළුවන් නේ පුතා, නේ පුතේ භව 10 භාවනාවට යන්නම ඕනේ. කෙලින්ම එක දිගටම දවස් 10ක් ගෙදර නැහැ. ඒතර පටවන්න ඕනත් නැහැ, බාන්න ඕනත් නැහැ. ඒතර ඒගොල්ලෝ පටවයි බයි. දමදිව ගියපු අය තුසන්න. දමදිව. 1, 2, 3 අර චූටි දුජ්ජිල දෙනවනේ. යා හොඳයි, හරි සන්තෝසයි. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 හමාරයි. ඒ මොකෝ, එයාපෝට් එකට ගිහිල්ලා යන්න බැරි වෙලාද ඔය? කොහරි 17ක් 18ක් විතර මේ ශාලාව ඇතුළේ ඉන්න. හොඳයි, සන්තෝසයි, යන්න. ගියපු අයට හරි සතුටුයි. නොගියපු අයත් අන්න මම යෝජනා කරන්නේ ඔබ අදම අධිෂ්ඨාන කරගන්න ශෛලාරාමයේ ඉඳලා හොඳ නඩයක් බලලා මම මේ නඩාරය යන කෙනෙක් නෙමෙයි ඈ. නැත්නම් කියයි හාමුදුරුවෝ හිතන්නේ නඩාරය යනවා ඇති. ඒක තමයි ඔය ඇඩ් එක දැම්මේ. අපෝ නැත, මාත් ඔය අනුන්ගේ නඩේ එල්ලිලා යන කෙනෙක්. මං දඹදිව 7-8 වතාවක් ගිහිලා තියෙනවා වැඩසටහන් වලට, ඔය ITN එකේ දොර මඩලාවට, දාස්පෙතිය රෝසපෙති පූජාවට මම තමයි ගොඩක් වෙලාවට ගියේ.
ඒ වාසනාව මට ලැබුණා. මන්නම් ඔබට යෝජනා කරන්නේ ආය යන්න අනිවාර්යෙන් අද්දම අදිස්ථාන කරගන්න. සමහරුන්ට සල්ලිත් තියෙනවා. සල්ලි තියෙනවා. සල්ලි තිබුණාට ඉතින් බැඳීම්නේ. දැන් ඒක අම්ම කෙනෙක් ගිය අවුරුදු 2016 අවුරුද්දේ ඒ අම්මගෙන් මං හම්බුණා අඳුරනෝ. මං ඇහුවා අම්මා දඹදිව ගිහිල්ලා තියෙනවා. අනේ නෑනේ හාමුදුරනේ බලන්නකෝ ගිහ යන්න උන්නේ නෑ තාම ඉතින් යන්න නම් හරි ආසයි සල්ලි ටිකුත් ඔයන් තියෙනවා. මේ ලබන අවුරුද්දේවත් යනවා කියලා කිව්වා. 2016 කිව්වා 2017වත් යනවායි කියලා. එහෙම කියලා අනිත් පැත්තට මට කිව්වා හාමුදුරනේ මට අමතක වුණා. ලබන අවුරුද්දේ යන්න වෙන්නේ නෑ නෙමෙයි. මං හෙවිමුකෝ. නෑ හානේ අපි දුවගේ දුව සිස්සත් තියෙනවා කිව්වා. මං ඇහුවා අම්මා විභාග කොමසාරිද්ද? රජයේ විභාග තියෙනකොට විභාග කොමා ඉන්න වෙපාය. මං කියන දේ තේරෙනවද? දැන් මේ අනුන්ගේ ළමයේ සිස්සත් තියෙනවායි කියලා මේ රුදාව තියෙන රාජ්‍ය අම්මන්ටිටනේ මේ. මං කියන උඹට ඕන ලියා ගැනීම කියලා යන්නනේ තියෙන්නේ. යනවනම් යන්න දවස් 21ක් විතර ඉඳලා එන්නේ. ඒ දවස් 21ක්ම ගෙදර නැන්නේ. හොඳට ගිහිල්ලා පෙරලි පෙරලි බෑඳලා පුදලා ඉන්න මහත්යෝ එකක් මතක තියාගන්න. අපි කොයිතරම් තැන් තැන් වලට බැඳීම් එකතු කරගෙන ගොඩනගාගෙන හිටියත් ගොඩ ගසාගෙන හිටියත් අන්තර්ජාලයේ තියෙන දෙයක් මට මගේ ගෝල පොඩි හාමුදුරු මට කිව්ව පහුගිය දවසක මොකද්ද හරි ලස්සනයි. ඒ තමයි හර්ස් එකේ යනකොට පර්ස් එක අරගෙන යන්නේ නෑ. හර්ස් එකේ යන වෙලාවට කාටවත් පර්ස් එක අරගෙන යන්න බෑ. ඒ නිසා කොයි වෙලාවේ හෝස් ගාලා යයි දන්නෙත් නෑ. එබැවින් මතක තියාගන්න අප්පමාදේන සම්පාදේත පරක්කුණං වෙන්න එපා ජීවිතේ. අපි ළමයි හදන්න ගෙවල් හදන්න පරක්කු නෑ වගේ ඔබ හර්ස් එකේ යනකොට ඔබට අරගෙන යන්න ඕනෑ කරන මග වියදම් ටික ඔබම එකතු කරගන්න ඕ මිසක් වෙන කාටවත් දෙන්න බෑ. අපි මලහම් පස්සේ දෙන දේවල් ලැබෙනවද නැද්ද කියලා කවුද දන්නේ? සහ ඔය ඔක්කෝ පින් දුන්නට කවුරුත් පින් ගන්නයි නෙමෙයි. පින් ගන්නත් පුළුවන් තැන් තියෙනවා, බැරි තැනුත් තියෙනවා. හැබැයි මං මගේ අතින් සිතින් දෙයක් කරගත්තොත් ඒ ටික මට අවංකවම විශ්වාසයි මාගාව දෙයක් තියෙනව මට යනකොට අරගෙන යන්නේ. ඒ නිසා බැංකු පොත හදාගන්නෝ වගේම මතක තියාගන්න බැංකු පොතත් එක්කම එකට ඊළඟට හදාගන්න ඕන පොත තමයි පින් පොත. බැංකු පොතයි පින් පොතයි. බැංකු පොතත් ඕනේ. ලිරක් දුකක් වුණාම, කරදරයක් වුණාම, හදිසියක් වුණාම, පන්සලට අටපිරිකර පූජ කරන්න ඕන වුණාම බැංකු පොත වටිනවනේ. බැංකු පොත. හැබැයි බැංකු පොත හදාගන්න ගමන්ම පින් පොතත් ඔය ගමන්ම හදාගන්න. ඒකට පරක්කු වෙන්නේ. අපි පින් පොත හදාගන්න අන්තිමටම දාන. අන්තිමටම දාන. ඒ නිසා මම පොඩි ජවයක් ඔබේ ඇඟට හිතන මෙතනින් නැකිටිනකොටම හොඳ හුස්මක් අරගෙන නැකිටින්න මං ලබන අවුරුද්දේ කොහොම හරි ලබන අවුරුද්දේ කටිනීවර වෙන්න ඉස්සෙල්ලා මං දඹදිව යනවා යනවා යනවාමයි කියලා සාදු කියලා අදිස්ථානයක් ඇති කරගන්න. යන්න පුළුවන්, යන්න පුළුවන්. හැබැයි ඉතින් ඔක්කෝම ඉවර කොල්ල ඉවරම කොල්ල වලපයයි ගොඩපයයි තියාගෙන දඹදිව යන්න මට බාව රම් පළවෝ කියලා ඉව එපා පුවර යනපා. මේ මැරෙන්න ඔන්න මෙන්න තියලා දඹදිවට දඹ ඒ වගේ අය පුළුවන් තරම් කිට්ටු කරන්න ඕන දඹදිවට මේ හොඳ හොඳ මල් ශාලාවක් බලලා. හරි වදී ওই මැරෙන්න ඉන්නේ උන් අරන් ගියාම මුළු නඩේම අතරම. ඕ නඩේම අතරම. ඒ නිසා ලෙඩ නැති කාලේ ඕන දෙයක් කා ගන්න පුළුවන් වෙලාවේ, පඩිපෙල් නැග ගන්න පුළුවන් වෙලාවේ, බැහැ ගන්න පුළුවන් වෙලාවේ, කියන දේ හොඳට ඇහෙන වෙලාවේ, බලන් මේ හොඳට පේන වෙලාවේ, කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙලාවේ දඹදිව දඹදිව ජීහිල්ලා ඔබ බෞද්ධයෙක් හැටියට දැන් මුස්ලිම් අය බලන මක්කම යන්නේ. හා අඩම්බරේ යන්නේ මක්කම ගිහිල්ලා එනකොට ඉන්දියාවේදී මට මතකයි මුස්ලිම් අය ඇවිල්ලා සුදු වෙඳලා ලස්සනට සැරසෙලිනවා. මං අර ඒ කෙනෙක්ගේ හාමුදුරු කෙනෙක් ගියා. හාමුදුරු මේ මුස්ලිම් කට්ටිය ගොඩාක් ඇවිල්ලා ඉන්නේ මොකෝ මක්කම ගිහිල්ලා එන අය පිළිගන්න උස්සගෙනලු යන්නේ. උස්සගෙන ගිහිල්ලා එයාව සෝදලා ඒ වතුර වලින් ඒ ඇඟපත හොද ගන්නවලු. බලන්නකෝ තියෙන විශ්වාසය. දැන් අපි දඹදිව ගිහිල්ලා එනකොට කවුරුවත් එනද එයාපට? ඒ එනවා. ඒ එන්නේ කෝල් දාලා සාරිටික අර මගේ ඕඩර් සාරිටික හරි දම්මි ගෙනවද? බඩු පෙට්ටි ටික උස්සන් එන්න මිසක් අම්මා උස්සන් එන්න නෙමෙයි. අම්මා කොර ගගා එනවා කකුලි දිමිලා ඇවිදලා. අම්මා දිහා බලන්නේවත් නැහැ. බඩු පෙට්ටි ටික ඇදන් එන හොෝ ගාලා. අපි දඹදිව ගිහිල්ලා එනකොට බඩුව දින්නේ නෝ මිසක් අර බඩු ගෙනාපු මිනිස්සයා ගැන බලන්නේ. ඒ නිසා පුළුවන් වෙලා අන්න අර අර චූටි දූ හරි වටිනවා. එයා පොඩි කාලේ දඹදිව ගිහිල්ලා නෙමෙයි.
තරුණ කාලය යන්නෝන තොරත් ආයා යන්ඩාස යායා යන්න ඒක මම කිව්වේ පුළුවන් තරන් අධිෂ්ඨාන කරගන්න මං ඉම්මනටම දමදිව යනවා යනවා යනවමයි වැඩ ඔක්කෝමිවර කල දමදිව යන්න හිතාගෙන එපා වැඩ ඔක්කොමිවර කල යන්න හිතුවොත්ේ ඔබට ඇත්තවසයම යන්න මේ දමදිවන මේ කෙලීම යටියන් තොට මතක තොට තොට යන්න වෙන්න යටියන් තොට ඒ නිසා අදම අධිස්ථාන කරගන්න ප්‍රමාදනං වෙන්නම එපා. ඔයිට වඩා වෙලාව ගන්නේ නෑ. හරියට පැයයි පාමාරයි හයහමාර ඊළඟ බණටත් වෙලාවට යන්න ඕනනම. ඒ නිසා ඔබට තේරෙන භාෂාවෙන් මේ කරුණු ටික ඔබට මතක් කළ. හැබැයි මං හිතන්නේ මම ඇත්තවසේම මේ වගේ සජීවී ධර්ම දේශනාවලට කිසිම නාලිකාවකට මම එන්න දෙන්නේ නෑ. ගෑන් මහත්තය දන්නවා. ගෑන් මහත්තය දන්නවා. එන්න දෙන්න නැත්තේ මොකද දැන් අද මේ බණ මන් දන්න රේඩියෝ එක දාන්න පුළුවන්ද කියලා මන්නම් කියන්නේ දාන්න එපා මං කියන්නේ තොට පුළුවන් එහෙම වුණොත් තොට යන්න වෙන යටියන් තොට ඕවා ඔයාගේ ITN channel එකේ දැම්මොත් එහෙම තොටත් යන්න වෙයි ඔව් ඔව් හයිගේතරම යන මං ඒ නිසා රේඩියෝ එකේ දාන්න බැරි වෙන විදියටමයි බණ කිව්වේ මං සාමාන්‍යයෙන් ඒක දැන් සමහර අහනෝනේ මේ මහන්නේ කිව්වට කමන්නේ නැද්ද මේ channel අපෝ එපා අපෝ අපෝ TV නම් එන්නම දෙන්නේ නැහැ මම මලවදී ඒ මිටි බිගේ බලයිට් ගහගෙන දාඩි හතර කොණින් බීලා දැන් ඒව ස්ටුඩියෝයක් ඇතුලේ කළාම AC දාලා බලයිට් ගහුවට දාඩියනේ හරි අමාරු යරි දුවනෝ කැමරා අරන් මෙහෙ දුවනෝ මිනිස්සුගේ අවධානය වෙනස් වෙනවා ඔය ඇත්තට තේරෙනවනේ මම බන කියන ගත්තම නීති දාන්නේ කියන්නේ සාමාන්‍යයෙන් මම මේ වගේ බන ගෙදරක බන කොලයක් බන ගෙදරක බනක් තිබුණා මම ওই වගේම නීති දාලා දෙන්නේ කොලයක් දෙනවා ඒකේ තියෙනවා වීඩියෝ ගත කිරීම තහනම් හේතුව මේ මට ලෝකෙට බණ කියවන්න ඕන නම් මම ওই channel එකට ගිහලා කියන්න බැරියෑ මේ මගේ ගාව වාඩි වෙලා ඉන්න මිනිස්සුන්ට මම බණ කියනකොට මාත් එක්ක සජීවීව එකතු වෙලා ඉන්නේ සජීවීව ඒ මිනිස්සුන්ට ගැළපෙන පැයක් විතර නිදිමත නැතුව අහගෙන ඉන්න පුළුවන් බණක් කියන්න එපා ඈ සහ ඉතින් පදලංගල හඳුරන්නේ ශෛලියක් තියෙනෝනේ ඒවට කියන්නේ පදලංගල ස්ටයිල් නේ ඒක වෙන කෙනෙකුට පදලංගලල ගොඩක් නෑ ලංකාවේ එකයි ලංකාවේ ලෝකෙට මේකයි වන්නන්න ඔල්ලි. ඉතින් ඒ නිසා මගේ අනන්‍යතාවයක් තියෙනවනේ. ඉතින් ඒව දැනගිර තමයි මම මට පදලන් ගල හඳුනනට කවුරු හරි බණකට ආරාධනා කළොත් ආරාධනා කරන්නේ. නිසා නිකන් SPR නිකන් බස්සු බගමෝණු වගේ නෙමෙයි මගේ බණ අහන්න තියෙන්නේ. හාඳුරු දිහා බලාගෙන සතුටු සිතින් එහෙම බණ තමයි අහන්නේ. දැන් මගේ බණ ඔයත්තන්ට තේරුණාද නැද්ද? ඒකනේ කියන්නේ. අද ඉඳලා මම මේක කරන්න ඕන කියලා ඔයත්තන්ට හිතුනේ නැද්ද? හිතුණාද? හිතුණා. ඒ කියන්නේ ඔබ උත්සාහයක් යෙදෙන්න හරි ආම්දරෝ කිව්වා වගේ මම මේකට කොහොම හරි ආරම්භයක් ගන්න ඕන නැන්න අපි ඕ ඉසේ කිස් ගන්නට බනාලා තියෙනවනේ මේ ඇහුවට ඉතින් වැඩේ කෙරුන්නේ නැ නෙමෙයි ඒ නිසා ඔබට මෙතන ඉඳන්වත් මම පටන් ගමන් කියන්නේ පටන් ගන්න කොතනින් හරි ආරම්භයක් නේ ගන්න ඕන අපි පටන් ගමු කිය හිටියට කවදාවත් පටන් ගන්නේ ඔබ අදින් අර හොද හුස්ම කරන් නැගිටින්න කිව්වේ ඒකයි ඔබ පටන් ගන්න ඒ බවත් විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරමි ඉතින් ශෛලාරාම විහාරාධිපති ඒ වගේම කතිකාචාර්ය දුරන්දර අපේ ගරු කටයුතු රාජකීය පණ්ඩිත දර්ශනපති අපේ ගරු කටයුතු අවසරයි අපේ ඇත්කඳුරේ සුමනසාර පණ්ඩිත හාමුදුරුති අපි දීර්ඝ කාලීන අපේ හිතවතුන් උන්වහන්සේලත් අපට ගොඩාක් හැමතිම්ම හැම දෙයකටම උදව්පදව් කරනෝ නෑ කියන්නේ බෑ කියන්නේ අපේ කල්යාණ මිත්‍රයෝ ඉතින් ඒ නිසාම තමයි උන්වහන්සේ ට සැලකිල්ලක් හැටියට මේ රට පිළිගත් හාමුදුරුවනමක් හැටියට ඇත්කඳුරේ හාමුදුරුවන්ට සැලකිල්ලක් හැටියට මේ ධර්ම දේශනාවට අපට වෙලාව ලබා දෙන්න අවස්ථාව ලැබුණා. සුනිල් ට්‍රේඩර්ස් ආයතනයේ පින්වත් පිරිස විශේෂයෙන් ඒ සුනිල් ට්‍රේඩර්ස් ආයතනයේ අධ්‍යක්ෂතුමා ඇතුළු මුතුමාල මැතිතුමා ප්‍රධාන ඒ පිරිස දායකත්වයේ ලබා දෙනව මෙවර කටින පින්කමට. ඒ වගේම AD වික්‍රමනායක කතිකාචාර්යතුමන් H.W. ජනක සුරේන්ද්‍ර මහත්මා ඒ වගේම ප්‍රදීප් මැතිතුමා H.C.L. රූපසිංහ මැතිතුමා සහ W.N. ප්‍රියදර්ශිනි මැතිනිය කැලුම් චතුරංග මැතිතුමා රූපවතී ගුණවර්ධන මැතිනිය නදීරා දේව සුරේන්ද්‍ර මැතිනිය මෙවන් ගුණසේකර මැතිතුමා ඇතුළු ඒ දායකත්වයෙන් ලැබුව හැම දිනාටමත් ඒ පවුල්වල ඇත්තන්ටත් සෙත් පතනෝ පින් දෙනෝ අපි රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය ලෝකපාලක දෙවිවරුන්ට අනුමෝදන් වෙලා අපේ සුමනසාර හාමුදුරුවෝ සහ පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවෝ ඔක්කොම අපේ යාළුවෝ අපේ වැඩවලට වඩින හාමුදුරුවෝ සුමන රතන හාමුදුරුවෝ සුමන හාමුදුරුවෝ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් අපි ආශිර්වාද කරමින් දායකත්වයටත් බණ අහන්න අප පොඩි පුතාල දුවල තරුණයෝ තරුණිය වැඩිහිටි මව් පියවරු ඇතුළු හැම දිනාටමත් සියලු දේව පීඨ ආරක්ෂාව ලැබේවා සිතුම්
සිතන පතන හැම කටයුත්තක්ම සඵල සාර්ථක වේවා. අපල කරදර මගහැරේවා. සතුට සහනය හැමදාටම ලැබේවා. දෙවියන්ට නිවන් ලැබිත්වායි සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිිකා පුඤ්ඤන්තං අනු චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිිකා පුඤ්ඤන්තං අනු චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම දායකත්වයේ දරන පින්වතුන් නමින් අභාවයට පත් මෞදි මව්පියවරු වතුරු සියලු ඥාතීන්ටත්, බණාපු ඔබේ නමින් මියගිය ඥාතීන්ටත්, තිස්වසරක යුද්ධයේදී 26,700කට වඩා ජීවිත පූජා කළ වීර වික්‍රම රණවිරුවන්ටත් මියගිය හැමටමත් මේ පින්බෙලෙන් නිවන් ලැබේවායි සාදු. හොඳයි, මේ වෙලාවේ පිරිකර පූජා කරපු සෑම සියලු දෙනාටමත්, ඒ දායකත්වේ භාරගත්තු අය සහ නැති අය, පිරිකර පූජ කළ හැම දෙනාටමත් සෙත් වේවා කියලා අපි ආශිර්වාද කරමින්, අම්මා ගැන තාත්තා ගැන වෙලාවේ හැටියට කෙටියෙන් කවි දෙකක් කියනවමයි කවුරුත් වැඳගෙන අහගෙන මම පියුසී කරන්නට හොඳයි. පළමු කවිය ඔබෙත් මගෙත් සෙනෙහවන්ත පියතුමාට. දහඩිය උපයාගෙන ගෙට ආවා, දුක සැප විමසමින් යහපත මග කීවා. වරදට සැරවෙමින් යලි සිනහස පෑවා, මගේ පියතුමා මතු සසරෙදී බුදුවේ. අම්මට දස මස කුස තුල මාව හොවාගෙන අපමණ වේසන් දරන් නැති කරදී රයනිදී නොලාබා නලවා ඔබ හඬන් නැති කුස පුරවා ඔබ කුසගින්නේ මට සංවිති සැප සදන් නැති. අම්මේ ඔබ මතු නිවන් දකිනු මන සසරේ දුක්ගිනි නිමාග නැති. වාසනාවන්ත අම්මල එක්කෙනෙක් ඉන්නවා ජාන්තන් ඇත්කඳුර හාඳුරන්ගේ ජාමි බේරුණ. අද ජාතියක් හැටියට ශීඝ්‍රයෙන් වඳ වීගෙන යන ජාතියක් බවට සිංහල පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මම දැන් අවුරුදු 4ක් වෙනවා, ජූලි 1 වෙනිදාට පහු ගිය අවුරුදු 4ක් වෙනවා
ලංකාව පුරාම ධර්ම දේශනාවලට ගියාට පස්සේ ඒ තැන්වල අම්මල ඉන්න ඕන අඬ ගහලා පොඩි තෑග්ගක් දෙන්න පුරුදු කරගත්තා. මේ අතින් මේ අවුරුදු 4ට 1000 ගානක් තෑගි දීලා තියෙන දවස ගානේ කොහේ හරි බණ. වැඩිම අම්මල හිටියේ ගලෙන් බිඳුණු වැව අම්මල 32ක් හිටියා. මහියංගනේ බණකට ගියා 30යි, හිඟුරක්ගොඩ හිඟුරක් දමන ගියා 29යි, අරංගල ශෛලාරාමේ එක්කෙනයි. ඉතින් අම්මා තමයි එකම වාසනාවන්ත අම්මා. මේක සබන් කෑලි පහක් තියෙනවා. සබන් කෑලි පහයි ගාන 205යි සිද්ධාලේප වේදමාත්‍යගේ වැඩක්. මේවා ඔක්කොම දේශීය සිංහල බෞද්ධ නිෂ්පාදන. ඉතින් අම්මටත් දරුවටත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. නිසකලට වෙලාවට කුසේ ඉන්න දරුවා මේ ලෝකෙට බිහි කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. උපදින දරුවා මමට පියාට ගෙදර දොරට පන්සලට හාමුදුරුවන්ට රටට ආගමට ජාතියට හිත ඇති පුණ්‍යවන්ත භාග්‍යවන්ත ප්‍රඥාවන්ත වාසනාවන්ත සිංහලලේ ඇති දරුවෙක් මොවේ කුසින් ලැබේවා 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 කියලා කුසේ ඉන දරුවට ඇහෙන්නත් එකලා හයියෙන් සාදුනාදේ. බලන්න කොච්චර පින්වන්තයිද ඒ සාදුනාදේ ඔබේ දරුවට. යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝනාභිජානාමි සංචිච්ච පානං ජීවිතාවෝ රූපේත තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ මාලබේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේදී 2017 වස්සාන ධර්මදේශනා මාලාව වෙනුවෙන් පටිගත කරන ලද ධර්මදේශනාවකි. දේශකයාණන් වහන්සේ අතුරුගිරිය සීවලී අසපුවේ නිර්මාතෘවර විචිත්‍ර ධර්මකථික පූජ්‍යපාද පදලංගල ධම්මදේව සාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසෝ ඔබ සැමටත් තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය සඳහා ඔබත් කැමතිනම් ඔබ විසින් ඔබේ ආයතනයේ විහාරස්ථානයේ ඔබේ නිවසේ පවත්වනු ලබන ඒ සුමඳුර ධර්මානුශාසනා පටිගත කර ධර්ම දානයක් ලෙසින් බෙදා දීම සඳහා කතා කරන්න 0718 57 57 13 0718 57 57 13 යන දුරකථන අංකයට. විඩාබර ඔබේ සිතට සනසුම උදා කරගන්න බුදුබණ පදයක් අසා සිත නිවා ගන්න දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කරන්න අපව subscribe කරන්න. ඔබට තෙරුවන් සරණයි.